আইবোয়ান সে লিকুইড গাইড চ্যানেল এর থেকে ওগুলো আমি লাইন নে আদে মাম কথা কারণ বলাপরুত মাতৃকাব মগে বিবস কিপদিন ফ্রিকোয়েন্টলি মগে আলতি মাতৃকাব মুকাদ্দ মে ইন্ট্রিনসিক ভ্যালু এক কিয়ান্নি সহ মার্কেট প্রাইস এক ইন্ট্রিনসিক ভ্যালু এক বিনাশ ফেন্নি কোহমদ সহ মে মার্জিন অফ সেফটি কিয়ান কনসেপ্ট এক মুকাদ্দ এ কোহমদ আপি শেয়ার ট্রেডিং ওয়ালদি এটা শেয়ার ইনভেস্টমেন্ট ওয়ালদি যদা গান্নি কিয়ান এক ইদি গাদ মাং কথা কারণ বলাপরুত ইন্নি মেন্ন মে কারণা টিক ইন্ট্রিনসিক ভ্যালু এক কিয়ান্নি মুকাদ্দ মার্জিন অফ সেফটি কিয়ান্নি মুকাদ্দ কিয়ান এক গ্যান රයිට් අපි එහෙනම් බලමු දැන් කම්පනි එකක් පර්ෆෝම් කරනකොට ඒගොල්ලෝ කන්ටිනියස්ලි ප්‍රොෆිට් මේඩ් කරනකොට ඒ කියන්නේ ඊයර් ඔන් ඊයර් කම්පනි එක ප්‍රොෆිට් කරගෙන කරගෙන යද්දි වැඩි කරගෙන යද්දි ග්‍රෝ කරන් යද්දි ඒ කම්පනි එකේ ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනවා ඉන්ට්‍රින්සික් වැලියු එක කියන්නේ කම්පනි එකේ සත්‍ය වටිනාකම අපි කියන්නේ ඒගොල්ලන්ගේ ඉක්විටි එකේ තියෙන සත්‍ය වටිනාකම ඊටම අභ්‍යන්තර වටිනාකම කම්පැනි එක කරන පර්ෆෝමන්සස් අනුව කම්පැනි එක ලබන ලාභය අනුව ඒ කම්පැනි එකේ ෂෙයාර් එකේ ඇත්ත වටිනාකම තමයි අපි මේ ඉන්ට්‍රින්සික් වැලියු කියලා හඳුන්වන්නේ. ඉතින් කම්පැනි එක ග්‍රෝ වෙනකොට එක දිගටම ග්‍රෝ වෙනකොට ප්‍රොෆිටබිලිටි එකත් වැඩි වෙනකොට මෙන්න මේ ඉන්ට්‍රින්සික් වටින වැලියු කියන එක වැඩි වෙනවා. අපිට මේක හොඳට හොයාගන්න පුළුවන් මෙෂර් කරගන්න පුළුවන් discounted cash flow වගේ method එකක් use කරලා අපි company එක analyze කරොත් එහෙම profit වැඩි වෙනවා කියන්නේ company එකේ operating free cash flow එක නැත්නම් operating cash flow එක continuously වැඩි වෙනවා කියන එක. ඒක discounted cash flow technique එක අපි use කරොත් අපිට බලා ගන්න පුළුවන් ඕනම period එකකදී company එකේ කොහොමද intrinsic value එක අභ්‍යන්තර වටිනාකම වැඩි වෙන්නේ කියලා. එතකොට company එක profit එක වැඩි කරන් යද්දී අභ්‍යන්තර වටිනාකමත් වැඩි වෙනවා ප්‍රොෆිට් ඩ්‍රොප් වෙද්දී ඒ හා සමානවම අභ්‍යන්තර වටිනාකමත් ඩ්‍රොප් වෙනවා මොකද කෑෂ් ෆ්ලෝස් වල වෙනසක් අඩු වැඩි වීමක් අපිට වෙන නිසා දැන් මේ chart එක ඔයගොල්ලෝ බැලුවොත් මේක දර වශයෙන් තියෙන්නේ මේ කම්පැනි එක මේ කම්පැනි එක ගොඩක් ප්‍රොෆිට් ප්‍රොෆිට් growth කරන් යන කම්පැනි එකක් වගේ තියෙන්නේ ඒතර ඒ අනුව අපිට පේනවා මෙන්න මේ ඉහළට යන arrow එකෙන් පෙන්නන්නේ कंपनी की इंट्रिंसिक वैल्यू එක ओवर द पीरियड මේ ග්‍රෝ කරන්නේ ග්‍රෝ කරන්නේ ප්‍රොෆිටබිලිටි එක මේ ඉන්ට්‍රින්සික් වැලියු එක වැඩි වෙනවා ඊට පස්සේ මෙන්න මේ කර්ව් එකෙන් පෙන්වන්නේ කොහොමද මේ මාකට් ප්‍රයිස් එක මූව් වෙන්නේ කියලා දැන් මාකට් ප්‍රයිස් එක කියන්නේ වෙළඳ පොලේ තීරණය වෙන මිල ඒක ගොඩක් වෙලාවට වෙනස් වෙනවා මිනිස්සු හිතන පතන විදිහ ඒ රටේ පවතින ආර්ථික තත්ත්වය එතකොට ඉක්විටි වලට තියෙන මිනිස්සුන්ගේ කැමැත්ත එතකොට මොනහරි తాවකාලික පසුබෑම් සහ తాවකාලික උස්වීම් තියෙනවා නම් අන්න ඒවත් බලපානවා. ඒ කියන්නේ මාකට් සයිකල්ස් උත් පැහැදිලි වෙනවා. එතන එහෙම වුණාම කොටසක මිල ඉහළ පහළ යෑම් සිද්ධ වෙනවා. දැන් මෙතන මේ කර්ව් එකෙන් අඩු වෙලා ආයෙ මෙතන වැඩි වෙලා ඔහොම පෙන්නන්නේ මේ කොටසක මිල ඉහළ පහළ යෑම. හැබැයි එතකොට ඒ ඉහළ පහළ යනකොට අපිට අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන් මෙතනින්. පළවෙනි අවස්ථාව තමයි කොටසේ වෙළඳ පොළ මිල මෙන්න මේ අවස්ථාව ගත්තොත් කොටසේ වෙළඳ පොළ මිල කොටසේ ඉන්ට්‍රින්සික් වැලියු එකට අභ්‍යන්තර මිලට වඩා වැඩි අවස්ථාව මෙන්න මේ වගේ පොයින්ට් එකක් අපි ගත්තොත් එහෙම කොටසේ වෙළඳ පොළ මිල කොටසේ සත්‍ය අගයට වඩා පහළ ගිය අවස්ථාව එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් මේ වගේ පොයින්ට් එකක් ගත්තොත් කොටසේ වෙළඳ පොළ මිල ඒකේ සත්‍ය මිලට සමාන වෙච්ච අවස්ථාවක් මෙන්න මේ අවස්ථා තුන කාලෙන් කාලෙට අපිට කොටස් දෙකකින් පුළුවන් දෙක ගන්න පුළුවන් ඕනෑම ෂෙයාර් එකක් ගත්තාම ඉතින් එතකොට මේක තමයි අභ්‍යන්තර වටිනාකම ඊට පස්සේ මෙතනට කොහොමද මාර්ජින් ඔෆ් සේෆ්ටි කියන මෙන්න මේ කන්සෙප්ට් එක ඇප්ලයි වෙන්නේ මාර්ජින් ඔෆ් සේෆ්ටි කියලා කියන්නේ දැන් මෙන්න මේ ඉන්ට්‍රින්සික් වැලියු කම්පැනි එකේ තියෙනවා වෙළඳ පොළ මිලත් මෙන්න මේ විදිහට තියෙනවා එතකොට දැන් මේ ඉන්ට්‍රින්සික් වැලියු කියන එක අපි හදන්නේ මම කිව්වා ෂෙයාර් වැලියුෂන් මෙතඩ් එකක් යූස් කරගෙන මම නම් ප්‍රිෆර් කරන්නේ discounted cash flow technique එක use කරලා හදන්න. ඉතින් අපි ඒ විදියට හැදුවොත් එහෙම අපිට උපකල්පන කීපයක් කරන්න වෙනවා. ඒ කියන්නේ company එකේ ඉස්සරහට එන cash flow එක කොහොමද වැඩි වෙන්නේ? මොන වගේ
පර්සන්ටේජ් එකකින් වැඩි වෙන්න පුළුවන්ද? එතකොට කම්පැනි එකේ ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එක මොන වගේ එකක් වී යුතුද? සාධාරණ ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එක මොන වගේක් වී යුතුද? එතකොට මේ කම්පැනි එක කොච්චර කාලයක් බිස්නස් එක කරයිද? අන්න ඒ වගේ අපිට මේ වගේ දේවල් ගැන පොඩි උපකල්පන කිහිපයක් අපිට කරන්න වෙනම් මුලින්ම ඒ උපකල්පන මත තමයි අපි discount in cash flow එක ටෙක්නික් එක යූස් කරලා present value එකක් නැත්නම් වර්තමාන අගයක් ඒ share එකට හදාගන්න. ඉතින් එතකොට මේ උපකල්පන කරද්දී මෙතන තියෙන්න පුළුවන් වැරදි. අපි අතින් වෙන වැරදි මතපසුවීම් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ උපකල්පන මත අපි එන අපි ගන්න තීරණේ නැත්නම් අපි ගන්න valuation එක මිල සත්‍ය මිල කියලා ගන්න valuation එක සමහරලාට වැරදීම් තියෙන්න පුළුවන්. ඊට වඩා අඩු වීමක් වෙන්න පුළුවන්. ඒ margin of safety කියලා අපි මෙතන කියන්නේ අපි මේ උපකල්පන මත ගන්න value එකට අපි error percentage එකක් දෙනවා. යම් කිසි error percentage එකක් දෙනවා 10%ක්, 20%ක්, 30%ක් ඒ බලල පුද්ගලයා අනුව එක වෙනස් වෙනවා. තියලා අපි ඒකත් discount කරනවා. ඒ කියන්නේ මෙතන value එක අපි හිතමු 100යි කියලා. මේ 100යි නම් අපි margin of safety විදිහට අපි 20%ක් discount කරනවා නම් ඒ 100 නුත් අපි ගන්න present value කියන value එක 100 නුත් ඒ කියන්නේ එතකොට අපි ඒ 100ෙන් 120 කුත් අයින් කරලා අපි ගන්න 80යි කියලා. එතකොට අපි උපකල්පන මත අපිට එන මිල රුපියල් 100යි. නමුත් margin of safety එකට නැත්නම් අපි වෙන්න පුළුවන් වැරදීම් වලට අපි අයින් කරනවා තවත් 120ක්. ඒකත් අයින් කරලා එතකොට අපි ගන්නවා හරි. මේකේ සැබෑ වර්තමාන සැබෑ වටිනාකම මේ කොටසේ රුපියල් 100 නෙමෙයි දැන් 80යි කියලා අපි තැනකට එනවා. අන්න ඒ 80ට වඩා වර්තමාන විලඳපොළ වටිනාකම අඩුයි නම් අපි හිතමු 70යි කියලා. අන්න එහෙමනම් ඒක ඒ අවස්ථාවේ ඒ ෂෙයා එක මිලදී ගැනීමට හොඳ අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් මෙතන මේ උදාහරණ මේ chart එකේ මේ buy zone එක කියලා තියෙන මේ විදිහට margin of safety එකක් හදලා තියෙනවා. මෙන්න මේ value එක ඒ උපකල්පන මත හදපු value එක ඒ margin of safety error percentage එක adjust කරාට පස්සේ මේ මෙතනින් පල්ලෙහාට මෙන්න මේක තමයි margin of safety කියලා හදපු එක්කෙනාගේ මෙන්න මේ chart එකට අනුව එතනින් පල්ලෙහාට share price එක එනවා නම් එයා buy කරනවා. මොකද මේ මෙතන එතකොට මොකද මෙතන මේ ප්‍රදේශයේ තියෙන value එක අර error percentage එකටත් අයින් කරපුවාමත් තවත් තියෙන value එකක්. ඒ හින්දා මෙතනින් buy කරොත් එහෙම එයාට ලොකු value එකක් නැත්නම් ලොකු wealth එකක් ඉස්සරහට ගන්න තියෙන හැකියාව ඉතාම වැඩි. ඒ නිසා තමයි margin of safety එක අපි apply කරලා අපේ ආරක්ෂාව ගැන මෙතන බලනවා. අපි අපි එන තීරණයට අදාළ කරන ආරක්ෂාව ගැන තමයි මෙතන සලකා බලන්නේ. ඒ අනුව අපි අපේ decision එක ගන්නවා මේක මේ current market price එකට buy එකක්ද sell එකක්ද කියන එක. හරි. ඒතර මේක තමයි margin of safety intrinsic value. ඒක අපි කොහොමද ඒක මත පදනම් වෙලා මේ market price එක best entry point එකක්ද exit point එකක්ද කියලා අපි තීරණය කරන්නේ. එතකොට මෙන්න මේ point එකේ margin of safety වලට පල්ලෙහාට තියෙනවා නම් ඒ වේ gap එක වැඩි වෙන්න අපිට පුළුවන් අපේ entry point එක best කියලා හිතා ගන්න. මොකද මේ gap එක වැඩි වෙන්න අපේ profitability කියන්නේ අපි ලාභය ලබා ගන්න දෙන හැකියාව වැඩි, ඉතාමත් වැඩි. Right. එතකොට දැන් මේකේ තමයි theoretical background එක. ඉතින් මගේ viewers ලට ඕන theoretical background එක අතර මේක share එකකටත් link කරලා practically share එකකටත් link කරලා කතා කරන්න. හොඳයි. එද මම මෙතනින් දැන් ටිකක් ඉස්සරහට යනවා. මම ගන්නවා Hiccup PLC එක. Hiccup PLC ගැන මේ දවස්වල ජනප්‍රිය ස්ටොක් එකක් මාකට් එකේ හැමෝම කතා කරනවා. මාත් වීඩියෝ කීපයක් කරලා තියෙනවා Hiccup ගැන. ඔන්න මම කතා කරනවා Hiccup PLC එකේ intrinsic value එක සහ market value එක කොහොමද trending වෙන්නේ කියලා last decade එකට 10 year period එක. මේ තියෙන 2012 ඉඳන් 2020 period එක වෙනකම්ම මම මෙතන යූස් කරලා තියෙන discounting cash flow technique එක Hiccup එකේ profitability එකට මම යූස් කරලා තියෙනවා discount effect එකේ 15% discount කරන මේ all මේ entire period එකේ අවුරුදු 10ම. ඒතොර ඒ අනුව Hiccup PLC එකේ මේ subdivision එකට adjust කරපුවාම ඒගොල්ලන්ගේ intrinsic value එක නැත්නම් අභ්‍යන්තර වටිනාකම මෙන්න මේ විදියට වෙනස් වෙනවා Hiccup එකේ. මේ පෙන්වන්නේ මේ ගෝල් ලයින් එකෙන් පෙන්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මාකට් ප්‍රයිස් එක හිස්ටොරිකලි මූව් වෙච්ච විදිය. මේ පොයින්ට් එක ඇවිල්ලා 31 මාර්ච් 2021 මේක තමයි ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක මූව් වෙච්ච විදිය. දැන් මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පහුගිය අවුරුදු 10 Hiccup PLC එකේ ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එක වෙනස් වෙච්ච විදිය. ඉතින් දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා
මේ profit after tax එක වැඩි වෙනකොට intrinsic value එක වැඩි වෙනවා profit after tax එක decline වෙනකොට මෙන්න මේ period එක decline එකක් තියෙනවා decline එකක් වෙනකොට මේ ඕගලන්ට පේනවා ඒ අදාළ period එකේ intrinsic value එකත් ඒකට සමගාමීව decline වෙනවා ඒකට ආපහු decline වෙනකොට ආපහු decline එකක් තියෙනවා මේ තියෙන එක ඊට පස්සේ ආපහු වැඩි වෙනකොට increase වෙනකොට cash flow එකත් increase වෙනවා ඒ අනුව අපිට පේනවා කොටසේ සත්‍ය වටිනාකම මෙන්න මේ විදිහට වැඩි වෙගෙන යනවා ඒකයි ඒ ආකාරයෙන් සත්‍යයට වටිනාකම වැඩි වෙද්දී මාකට් ප්‍රයිස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ සබ්ඩිවිෂන් එක ඇඩ්ජස්ට් කරාට පස්සේ. එතකොට දැන් මේ කාබ් එකේ මාජින් ඔෆ් සේෆ්ටි ලයින් එක ගත්තොත් එහෙම අපි උගලන්ට මම ඔයගලට උදාහරණයක් විතර මෙතන බිල් කරලා තියෙනවා 10% මාජින් ඔෆ් සේෆ්ටි එක. ඒ කියන්නේ මෙන්න මේ මේකෙන් අපි හිතනවා නම් අපි එර මෙසේජ් පර්සන්ටේජ් එක වැරදෙන්න තියෙන හැකියාව 10%ක් කියලා මම මෙතන 10%ක් අයින් කරලා ඒ ලයින් එක වෙනම ඇඳ ගන්න මෙන්න මේ විදියට මාජින් ඔෆ් සේෆ්ටි. එතකොට මම බලන්නේ ඉන්ට්‍රින්සික් වැලියු එක විදියට සත්‍ය වැලියු එක විදියට එර පර්සන්ටේජ් එක අයින් කරපුවා මෙන්න මේ ග්‍රීන් බාර් එක තමයි මම බලන්නේ ග්‍රීන් ලයින් එක ඩිසිෂන්ස් වලට ගද්දි. එතකොට මේ බ්ලූ ලයින් එක මම ගන්නෙ නෑ පොඩ්ඩක් එදිනුත් පල් හැරෙනවා. එතකොට මගේ සේෆ්ටි එක මට තියෙන හින්දා. එතකොට බයින් පොයින්ට් එක මෙතන වෙන්නේ හොඳ බයින් පොයින්ට් එක හොඳ මේ සෙන්ටි පොයින්ට් එක මෙන්න මේ මාජින් ඔෆ් සේෆ්ටි ලයින් එකයි මාකට් ප්‍රයිස් එක අතර ගැප් එක උඩරිම වෙන අවස්ථාව. මෙන්න මේ පොයින්ට් එක අපිට පේනවා ලොකු ගැප් එකක් තියෙනවා. සා මෙන්න මේ පොයින්ට් එකේ ලොකු ගැප් එකක් තියෙනවා 2020 හරියට. ඉතින් මේ මේක තමයි මාකට් එකත් ගොඩක් වෙලාවට අඳුරගත්තේ පහුගිය කාලේ. මොකද මේ හයි ප්‍රොෆිට්ස් එද්දි ඉතින් මේ ගැප් එක තමයි මෙතන මීට් කරලා තියෙන්නේ. ෂෙයා ප්‍රයිස් එක ලොකුවට වැඩි වීමක් වර්ධනය වීමක් අපි දැක්කේ. ඒකයි මොකද ඊට පස්සේ මෙන්න මේ ගැප් එක ලොකුවට තියනවා කියලා මාකට් එක ඐඩෙන්ටිෆයි කරගත්තා. මාකට් එක හඳුනාගත්තා. ඒ නිසා තමයි මේ ෂෙයා එකට ගොඩක් බයර්ස්ලා ඉන්වෙස්ටර්ස් ඇට්‍රැක්ට් වුණේ. ඒ අනුව වෙළඳ පොළමිල බොහොම ශීඝ්‍රසල ලෙස ඉහළ ගියා. ඉහළ ගිහිල්ලා අන්තිමට මේ මාජින් ඔෆ් සේෆ්ටි එක ඇඩ්ජස්ට් කරපු ඉන්ට්‍රින්සික් වැලියු එකටත් කිට්ටුවට වෙන්න ෂෙයා එක ඇවිල්ලා තියෙනවා. මම මගේ හේකප් ගැන කරපු අන්තිම වීඩියෝ එකෙත් මම කියලා තියෙනවා. දැන් හේකප් කියන්නේ ෂෙයා එක ඒගොල්ලන්ගේ ට්‍රූ වැලියු එකට සෑහෙන කිට්ටුවෙන් ට්‍රේඩ් වෙන මට්ටමක් දැන් ඇවිල්ලා තියෙන කියලා. මොකද මාකට් එක දැන් හරියට මේ ෂෙයා එක ප්‍රයිස් කරලා තියෙනවා මාකට් එක. ඒ නිසා මෙන්න මේ වගේ මෙන්න මේ ලෙවල් එකේ වගේ ලොකු වැලියු ගැප් එකක් දැන් අපිට බලා ගන්න නැහැ. ඉතින් මෙන්න මේ වගේ පොයින්ට් එකේ තමයි මෙන්න මේ වගේ පොයින්ට් එකේ තමයි ඇත්තටම ඔප්ටිමල් best possible entry point එක ඕනෑම ඉන්වෙස්ටර් කෙනෙකුට තිබුණේ. මොකද ඒ ලෙවල් එක entry වුණා නම් එයාගේ ලොකු value එකක් එයාට බලා ගන්න පුළුවන් ලබා ගත්තා. එතකොට මේකේ simple theory එක තමයි market price එක මේ margin of safety line එකට හෝ margin of safety price එකට below නම් ඒක buy කරොත් ඒ share price එක ඒ market price එකේ මෙන්න මේ market price එක මේ line එකට වඩා below නම් buy කරොත් එහෙම එයාට එයාගේ ඩිසිෂන් එකට තියෙන low risk එක. ඒ වගේම මෙන්න මේ gap එක වැඩි නම් margin of safety line එක සහ නැත්නම් margin of safety price එක සහ market price එක අතර මේ gap එක ගොඩාක් වැඩි නම් එතකොට long term returns ගොඩාක් වැඩි එයාට ඒ investor. එතන මේක තමයි ප්‍රධාන වශයෙන්ම කොහොමද අපි මේ margin of safety කොහොමද මේ intrinsic value කියන concept දෙක එකතු කරලා අපි best entry point එකක් හොයාගන්නේ ඕනෑම share එකට කියන එක. මම හිතන්නේ හැමෝටම දැන් තේරෙන්නේ නැති කොහොමද theory එක work කරන්නේ සහ කොහොමද practically අපි ඒක use කරන්න කියලා. එතන මෙතන මම හිතන්නේ මම ඒක ඔක්කොම cover කරා මට පුළුවන් විදිහට. තේරෙන්නේ නැති දෙයක් උනහර තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා subscribe කරපු නැතේ ඉන්නවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් යාළුවන්ට share කරන්න මේ දැනුම බෙදා හරින්න අනිවාර්යෙන්ම. හරි එහෙනම් බොහොම ස්තුතියි. තවත් දවසක ආයේ මේ වගේ වීඩියෝකින් හම්බෙමු.